නව රෝග වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පීඩාවටපත් අඩු ආදායම්ලාභී සහ අවධානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. එම සහන ඇතුළත් නිවේදනයයි මේ. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පීඩාවටපත් අඩු ආදායම්ලාභී සහ අවධානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රසක් ප්‍රදානය කෙරේ. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5000ක් ගෙවීමෙන් ඔවුන් මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්‍යවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා අද නිකුත් කළ චක්‍රලේඛයේ ඇතුළත් සහන සහ ඒවා ලැබීමට සුදුසුකම් ඇති අය මෙසේයි. 1. වැඩිහිටි දීපනාලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගෙන ලැබ පොරොත්තු ලේඛනගතව සිටින 142,345කට රුපියල් 5000 ගෙවනු ලැබේ. 2. ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් දෙනාටද රුපියල් 5000 දීමනාව හිමිවේ. 3. ගොවි රක්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ ලියාපදිංචි 160,675ක් වන ගොවීහුද රුපියල් 5000 දීමනාව හිමි කරගනී. 4. වකුගඩු රෝගී දීමනාලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850ක් දෙනාටද රුපියල් 5000 දීමනාව ගෙවනු ලැබේ. 5. ගර්භණී මාතාවන් සහ මන්දපෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඍජුවම සපයනු ලැබේ. 6. සමෘද්ධි හිමිකම් ලාභී 1,198,655ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 6,339 දෙනාට රුපියල් 5000 දීමනාව සමෘද්ධි බැංකුව සමෘද්ධි අධිකාරිය මගින් ගෙවනු ඇත. 7. 6,045,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ. 8. 1,500,000ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අයකිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත. 9. ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් රථ, වෑන් රථ සහ ස්වයන් රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයන් රැකියාවල නිරත 1,500,000 දෙනාට කල්බදු වාරික සඳහා සහන සැලසේ. 10. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලටද සහන හිමිවෙයි. ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවධානමට මුහුණ පා සිටින්නවුන් ලෙස හඳුනාගන්නා අයටද සමාන සහන සැලසේ. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ සේවා සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණයේ යටතේ සිදු කෙරේ. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.